Welcome to 12 Days of Christmas with Singer. 12 days, 12 recipes. On the second day of Christmas, a drink or two or three, pour the grape wine, please. Christmas කාලයට නැතුම බැරි දෙයක් තමයි වයින් කියන්නේ. ඉතින් මම දැන් ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි ගෙදරදීම වයින් හදන්නේ කියලා. වයින් හදන්න මම අද ඔයගලන්ට පාවිච්චි කරන ෆෘට් එක තමයි මිදි. ඉතින් අපිට මිදි අවශ්‍ය වෙනවා කිලෝ එකක්. අපි මිදි ටික හොඳට හොදලා ඒක ඩ්‍රයි කරගන්න ඕනේ ටවල් එකකින්. ඉතින් මේ විදිහට ටවල් එකකින් ඩ්‍රයි කරාට පස්සේ අපිට මිදි කිලෝ එකක් අවශ්‍යයි. ඉතින් grapes ටික seedless වෙනවා නම් ගොඩාක් ලේසි අපිට. එහෙම නැත්නම් අපි මේ විදිහට කපලා තියෙන seeds ටික අයින් කරගන්න ඕනේ. මේ විදිහට අපි කපලා grapes කිලෝ එකේම seeds ටික අයින් කරගන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට සේරම seeds ටික අයින් කරලා ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන සීනි. සීනි ග්‍රෑම් 500ක් මම අරගන්නවා මිදි කිලෝ එකකට. මෙතනදී මම වයිට් ෂුගර් තමයි යූස් කරන්නේ. සීනි ටිකයි grapes ටිකයි අපි මේ විදිහට එකතු කරලා සීනි ටික එකතු කරගත්තට පස්සේ අපි සිංගල් හෑන්ඩ් බ්ලෙන්ඩර් එක අරගෙන අපි මේක ක්‍රෂ් කරගන්න ඕනේ. grapes ටික හොඳට crush වුණාට පස්සේ ඊට පස්සේ මට අවශ්‍ය වෙන yeast. yeast මම මේස හැන්දක් අරගෙන ඒකට එකතු කරගන්නවා සීනි. ඉතින් yeast එක active කරගන්න අපිට අවශ්‍ය වෙනවා සීනි. සීනි මම තේ හැන්දක් එකතු කරගෙන ඒකට එකතු කරගන්නවා warm water. මතක ඇතුව වෝම් වෝට ගන්න මොකද හොට් වෝට ගත්තොත් ඊස්ට් එක මැරෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ විදිහට ඊස්ට් එක හදලා ටිකක් වෙලා එළියේ තියාගන්න ඕනේ. ඒ අතරතුර අපිට පුළුවන් මේ වගේ වීදුරු භාජනයක් ගන්න. මොකද මේ වගේ එක තමයි අපිට ලේසියෙන්ම අපිට වයින් එකක් පෙරා ගන්න පුළුවන් වෙන්නේ. අපි හදාගත්ත මිශ්‍රණය මේ විදිහට අපි මේ බොට්ල් එකට දාගන්න ඕනේ. ඊළඟට මට මේකට අවශ්‍ය වෙනවා දොඩම් ගෙඩියක සෙස්ට් එක. ඉතින් දොඩම් ලේලි අපි අරගන්නවා. මේ විදිහට අපි සිහින්න ග්‍රේට් කරගන්න ඕනේ. ඔන්න පේනවා ඇති ග්‍රේට් වෙන විදිහ. ඉතින් මේ විදිහට අපි ලේලි ටික අරගත්තට පස්සේ ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා දොඩම් ගෙඩිය යුෂ. දොඩම් ගෙඩිය යුෂත් අපිට අවශ්‍ය වෙනවා. අපි ඒකත් මේකටම මෙලිත ගන්නවා. ඉතින් අපි ග්‍රේප් වයින් හැදුවට අපිට පුළුවන් රටේඳි වලින් හදන්න, ඒ වගේම බීට් වලින් හදන්න බීට් වයින්. ඉතින් මේ ප්‍රොසීජර් එකම තමයි අපිට පළතුරු වෙනස් වෙන එක තමයි වෙන්නේ. ඉතින් දොඩම් ගෙඩියම යුෂ ටික හොඳට මේ විදිහට මේකලා අරගෙන අපි මේක එකතු කරගන්න ඕනේ. කාඩමන්ස් පහක්, සිනමන් ස්ටික් එකක්, සමානයෙන් ග්‍රෑම් 15ක විතර තියෙන ස්ටික් එකක්, ඒ වගේම ක්ලෝව්ස් අපිට පහක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන නට්මෙක්, කැනේ සාදික්ක. සාදික්ක අපි එකක් අරගෙන තියලා ඒක ක්‍රැක් කරගෙන
මේ විදිහට කඩලා තමයි දාගන්න ඕනේ. ඉතින් සාදෙක හරියට පුවක් වගේ පෙනුමෙන් තියෙන්නේ. අපි ඒකිනුත් එකක් එකතු කරගන්න. ඊට පස්සේ අපි ඇක්ටිව් වෙන තියාගත්ත ඊස්ට් එක ඔයගලන්ට පේන ඇති මේ විදිහට පිපිලා තියෙනවා. අපි ඒක එකතු කරගන්න ඕනේ. ඒකට මම එකතු කරගන්නවා උණු වතුර හොඳට නිමුණට පස්සේ වතුර මිලිලීටර් 175ක්. ඉතින් මේ විදිහට හදාගත්ත වයින් එක අපි මේ විදිහට හොඳට මිශ්‍ර කරලා ඉතින් මේ විදිහට අපි කලවම් කරලා ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ක්ලෝත් කෑල්ලක් තියලා ට්වයින් එකක් අරගෙන අපිට මේක කට බඳින්න මේ විදිහට. අපි මේ විදිහට ටයිට් කරගන්න ඕනේ බෝ එකක් දාලා. සාමාන්‍යයෙන් වයින් ප්‍රොසෙස් එක ගොඩාක් කාලයක් යන එකක්. ඒත් මං අද ඔයගලන්ට දුන්න රෙසිපි එක අපිට ළඟ ළඟම ඉන නත්තලට පාවිච්චිට ගන්න පුළුවන් වයින් එකක්. ඒක නිසා මේ විදිහට හදාගත්තට පස්සේ අපි ලිඩ් එකෙන් එහෙම වහලා ඉතින් මේක අපි තියාගන්නකොට ටිකක් කූල් ඒරියා එකක තියාගන්න. එතකොට තමයි අපිට මේකේ වෙනසක් තියෙන්නේ. ඒ කියන්නේ ෆෘට් ටික උඩට පාවෙලා අපේ වයින් එක පල්ලෙහාට ගහලා යන්න. දවස් 3ක් මේ විදිහට තියාගත්ත වයින් එක ඊට පස්සේ කරන්න ඕන පියවර මම ඔයගලන්ට පෙන්වන්නම්. අපිට අවශ්‍ය වෙනවා මේ විදිහට ස්ට්‍රේන් එකක් තියලා ඒකට මම ක්ලෝත් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත වයින් එක මේකට දාගන්නවා. ඉතින් මේ විදිහට පෙරනකොට ටිකක් හිමින් තමයි පෙරෙන්නේ. අපිට පුළුවන් හැන්දක් අරගෙන පොඩ්ඩක් කලවම් කරගන්න. ඉතින් ඔයගලන්ට පේනවා ඇති හරීම හිමින් තමයි මේක ඩ්‍රිප් වෙලා එන්නේ ටික ටික. ඒ වගේම අපිට මේ වගේ ක්ලෝත් එකක් නැත්නම් අපිට ෆිල්ටර් පේපර් එකක් වුණත් යූස් කරන්න පුළුවන්. මේක පෙරලා යන්නේ ගොඩාක් හිමින් මොකද අපි ක්ලෝත් එකක් දාලා තියෙන හින්දා. පස්සේ අපිට පුළුවන් මේ විදිහට ඉතින් අපි තාමත් පරක්කු නැහැ ක්‍රිස්මස් ඊව් එකට ඔකලන් හැමෝටම පුළුවන් මිදි වයින් එකක් හදන්න. ඉතින් මේ විදිහට හදාගත්ත වයින් එක අපිට නැවතත් අපි සර්ව් කරන්න යන බොට්ටල් එකට පුළුවන් පුනීලයක් ආධාරයෙන් විදිහට එකතු කරන්න. එවගේ මොගලන්ට කියන්න ඕනේ මේ තියෙන අපි හදාගත්ත ග්‍රේප් වයින් එක. මේ ග්‍රේප් වයින් එක අපිට ගොඩක් කල් තියන්න තමයි මේකේ රස තවත් වැඩි වෙන්නේ. මේක ටික දවසක් යනකොට සෙටල් වෙලා එනවා. ඒතර වයින් කන්සිස්ටන්සි එක හැදිලා එනවා. ඒ ඔයගලන්ට මේ විදිහට හදාගෙන ඔයගලගේ ක්‍රිස්මස් ඊව් එකට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට තව ටික දවසක් තියෙනවා නත්තලට. ඔයගලන් පරක්කු නැහැ. ඔයගලන්ට අදම මේ විදිහට ග්‍රේප් වයින් එකක් හදාගත්තොත් ඔගලන්ට නත්තල දවස වෙනකොට ග්‍රේප් වයින් එක රෙඩි වෙලා තියෙයි.